नमस्कार वीवा බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. नमस्कार वेवा संगरुवनट सैमदा महासंग सारन यामी. नमस्कार वेवा तुनुरुवनट सैमदा तिसारन सारन यामी. साधु साधु साधु. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවය ලබත්වා. ශ්‍රද්ධාවන්ත පින්තුනි, අද දවසේදී මේ පින්නන්ත පිරිස සාක්කාත සදහම් දේශනාව සඳහා බැතිපර දායකත්වය එකතු කරන්නේ මීට වසරකට පෙර මිය පරලොව ගිය ජේ.එම්. සවිරු සස්මින් විජේසිංහ පුණ්‍යතුණුවන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම පිණිස සැවැන්දන මහරච්චි මුල්ල අලව්ව පදිංචි පින්වත් ජේ.එම්. විජේසිංහ මහතා, ඒ වගේම PTD ලක්මාලි මහත්මිය විසින් අද දවසේදී මේ පින්නන්ත පිරිසට මම දේශනා කරන්නට කල්පනා කරා. අපගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු අපි සිහියේ පවත්වා ගත යුතු බොහෝමත්ම වටිනා සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව ඇතුළත් වෙලා තිබෙන්නේ අංගුත්තර නිකායේ තුන්වෙනි පොත් වහන්සේගේ පංචක නිපාතයට කරුණු පහ බැගින් අදාළ කොටසට. මේ දේශනාවේදී කියවෙනවා අපිට කිසි විදිහකින් ප්‍රාර්ථනා කරලා ලබන්නට බැරි කාරණා පහක් ගැන. මේ කාරණා පහ ලබන්න හැකිනම් ප්‍රාර්ථනා කරලා විතරක් නෙවෙයි, උත්සාහ කරලා වීරය කරලා නොයෙකුත් ආකාරයෙන් මේ දේවල් ලබන්න අපි කැමතියි. අපිට ලබන්න උවමනාවක් තියෙනවා. ඒ විදිහට ඒ දේවල් ලබන්න පුළුවන් නම් මීට වසරකට පෙර මිය පරලොව ගිය පුතුණුවන්ට ඒ ඉරණමට අත්විඳින්න සිද්ධ වෙන්නෙත් නෑ. මේ කාරණා පහ අපිට ලබන්න පුළුවන් කාරණා පහක් නෑ. ඒතර මේ ලබන්නට බැරි කාරණා පහක් ගැන කියවන දේශනාව තථාගතයන් වහන්සේ නම් කළෙත් ඒ නමින්ම තමයි. අලබ්භනීය ඨාන සූත්‍රය. ලබන්නට බැරි කාරණා පහක් ගැන තමයි දේශනා කරන්නේ. පංචමානි භික්කවේ අලබ්භනීයානි ඨානානි. මේ ලෝකේ කාරණා පහක් තියෙනවා ලබන්නට බෑ. කාටද? සමනේනවා. පැවිදි වුණා කියලා ලබන්නටත් බෑ. ශ්‍රමණයන් වහන්සේලාටවත් ඒක ලබන්න පුළුවන්කම නෑ. ඒ වගේම බ්‍රාහමණේනවා. උසස් කුලයේ උපදිච්ච අයට, ඒ කාලේ උසස් කුලයේ අයට කිව්වේ බ්‍රාහ්මණ කුලේ වංශකයන්. උසස් කුලයේ ඉපදුනා කියලා ඒක ලබන්න පුළුවන් කමකුත් නෑ. දිව වෙනවා. පින් කළා දෙවියන් අතර ගියත් දෙවිවරුන්ටවත් ඒක ලබන්න බෑ කියනවා. මාරේනවා. මේ ලෝකෙම වසගේ පවත්තන්ට පුළුවන් කියලා උජාරුවෙන් සිටින මාර පිරිස් ඉන්නවා. එයාලට දීර්ඝායුෂ තියෙනවා. එයාලා ධර්මයට විරුද්ධයි. මොකද ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඒගොල්ලන්ගේ වසගේ ඔක්කොම පවත්වන්න පුළුවන් කියලා. ඒ වසගේනොත් ඒ වසගේනොත් එයාලට මිදෙන්න වෙනවා. එයා ඒ කාරණා පහට එයාලටත් මුහුණ දෙන්න වෙනවා කියන කාරණේ එයාලට වැටහින්නේ නැහැ. එයාලට තේරුම් ගන්න බෑ. එහෙනම් ඒගොල්ලොත් කැමති වෙන්නේ මේ ධර්මයටම තමයි. ඒක තේරුම් ගන්න නැති නිසා, ඒක තේරුම් ගන්න පුණ්‍ය ශක්තියක් නැති නිසා ධර්මයට ඒගොල්ලෝ විරුද්ධයි. හැබැයි ඒගොල්ලන්ටත් මේ කාරණා පහෙන් ගැලවෙන්න බෑ. බ්‍රහ්මුණාව ධ්‍යාන සමාපත්තිය දිනු කරලා බ්‍රහ්ම ලෝකයේ ගිහිල්ලා ඉපදිච්චා ඉන්නවා. කල්ප ගණනෙන් අවශ්‍ය කතා කරනවා. සමහර බ්‍රහ්ම රාජ්‍යෝ කල්පයකින් 3යි, තව කෙනෙක් කල්පයකින් භාගයයි, තව කෙනෙක් කල්පයයි. ඒ විතර නෙවෙයි කල්ප 2 4 8 16 කල්ප 500 අවශ්‍ය තියෙන බ්‍රහ්මයොත් ඉන්නවා. කල්ප 20000, කල්ප 64000, කල්ප 80000 අවශ්‍ය තියෙන බ්‍රහ්මයොත් ඉන්නවා. ඒ අරූපාවචර බ්‍රහ්මයා. හැබැයි ඒ කට්ටියටත් මේ කාරණා පහෙන් ගැලවෙන්න බෑ. ඊට පස්සේ කේනචිවා ලෝකස්මින් වෙන කවුරු හරි, දැන් මෙතන කියවිච්ච නැති කවුරු හරි කෙනෙක් ඉන්නවා කියමුකෝ. ඒ කාට හරි වුණත් ලබන්ට බෑ කියනවා මේ ලෝකේ ඉන්න. තුන් ලෝකෙ මෙන්න කිසිම කෙනෙක්ට මේ කාරණා පහෙන් ගැලවෙනවා කියන කාරණේ ලබන්ට බෑ. කතමානි පංච. මොකක්ද මේ කාරණා පහ? ජරා ධම්මං මා ජීරති. වයසට යන මම වයසට නොයේවා. නැත්තම් වයසට යන මගේ ඥාති, මගේ අම්මා තාත්තා, නෑදෑයෝ, හිතමිතුරු අය වයසට නොයේවා කියලා ලබන්න බෑ. එහෙම ලබන්න පුළුවන් අපි කවුරුත් මේ කැමැත්තෙන් වයසට යනව නෙවෙයිනේ. මටත් නිකන් ඇවිද ගන්න බැරි වෙනවනම්, මගෙත් අතපය වාරු නැති වෙනවා නම් නේ, කියන දේ හරියට ඇහින්නේ, මතකේ දුර්වල වෙලා වයසට යනවා කියන දෙයට අනේ මටත්පත් වෙන්න ඇත්තම් කියලා අපි හිතන්නේ නෑනේ. අපි වයසට යනවට අකමැති. චූටි කාලේ නම් තරුණ කාලේට ඉන්න පොඩි කැමැත්තක් තියෙනවා ඉක්මනට. හැබැයි වයසට යන්න කැමති නෑ නේ. වයසට යන එකේ දුක දැනෙද්දී හිතෙනවා අයියෝ තව වයසට යන්න කලින් මෙතන යන්න ඇත්තන් කියලා සමහරලාට හිතෙනවා. ඉච්චරටම වයසට යාමේ දුකක් තියෙනවා. ඒ වයසට යාමේ දුක තිබුණට, වයසට නොයායින්ට කැමැත්ත තිබුණට, ඒකට අපි බෙහෙත් හේත් ගන්නවා, කෑම පාලනය කරනවා. ඒ විතරක් නෙමෙයි, නොයෙකුත් ආකාරයෙන් ව්‍යායාම කරනවා, හරි හරියට පරිස්සම් වෙනවා, ඒ සඳහා ලක්ෂ කෝටි ගණනින් වියදම් කරනවා නේ. සමහර ඒ කටයුතු වලට ගියාම මේ ජීවිත කාලෙම හරි හම්බ කරපු දේවල් වියදම් කරන්න වෙනවා. ඒ වයසට යනවා කියන එක නතර කරන්න බෑ. ඒක නතර කරන්න බැරි කාටද? ශ්‍රමණයෙක්ටත් බෑ නේ. අපි වයසට යන ප්‍රශ්නේ තියෙන නිසා කියලා අපි පැවිදි වුණාට වයසට යනවා කියන අතර කරන්න බෑ. අපිත් වයසට යනවා. උසස් කුලයේ ඉපදිලා හිටියා කියලා ඒත් බෑ. දෙවිවරුන්ටත් බෑ. දෙවිවරුන්ගේ වයසට යනවා කියන එක ප්‍රකට නෑ. දෙවිවරුන්ගේ කෙස් සුදු වෙන්නේ නෑ, හම රැලි වැට වෙන්නේ නෑ, ඇවිද ගන්න බැරි වෙන්නේ නෑ, එක්තැන් වෙන්නේ නෑ. එහෙම ප්‍රශ්න නෑ. හැබැයි ආයුෂය ගෙවිලා යනවා. ආයුෂය කවදා හරි චුත වෙන දවසට ලං වෙනවා. දෙවිවරුන්ගේ වයසට යාම ප්‍රකට වෙන්නේ ඒ දෙවිවරු චුත වෙන්න ඔන්න මෙන්න තියෙදී. එදාට ඒ දෙවිවරුන්ගේ ශරීර වලින් දහඩිය දානවා. ඒ තාක් දෙවිවරුන්ට දහඩිය දාන්නේ නැහැ. ඒ තාක් දෙවිවරුන්ගේ ශරීරයෙන් දුගදක් කමන්නේ නැහැ. එදාට දුගත හමන්න පටන් ගන්නවා. දෙවිවරුන්ගේ ශරීරවලින් දෙවිවරු පළදගෙන ඉන්න අර මල් මාලා පර වෙන්න පටන් ගන්නවා. ඒතාක් මල්මාලේ ගලවන්න නැතුව ඉන්න පුළුවන් නේ. මල්මාලේ මාරු කරර එහෙම ඕනේ අර ලස්සන කැමැතිකමට මාරු කරගන්නවා හැරෙන්න වෙනසක් ඕනකමරනේ. අපි එකම ඇඳුම ඇඳගෙන යන්න කැමති නැහැනේ. අර ඇඳුම හොදලා හොඳට පිරිසුදු තිබුණත් පහුවෙන්දට වෙන ඇඳුමක් ඇඳගෙන යන්නේ නේ. ඒක පිරිසුදුයි කියලා අපි ඒක අඳින්නේ පොඩි වෙනසක් කරන්න කැමති. අපි කිව්වේ ගිහි පින්නතුන් අපිට නම් ඉතින් මේ ඇඳුමනේ හැමදාම තින්නේ මාරු කර කර යන තුන් සිවුර විතරනේ. එතකොට ඒ පොඩි පොඩි විලාසිතාවකට මාරු කරනවා හැරෙන්න ඇඳුම් කිලිට වෙන්නේ නැහැ. හැබැයි ආශය ගෙවිල යනවා මරණාසන්න වෙනකොට චුත වෙන්න ලං වෙනකොට චුත වෙනවා කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒක ලං වෙනකොට අන්න චුට්ට චුට්ට අර මල් පරවෙනවා දුග දහමනවා. ටික වෙලාවකට අර ජරාවටපත් වීමේ දුක පෙන්눔 කරනවා. පෙන්눔 කළත් නැතත් ඒ චුත වෙනවා කියන එක සිද්ධ වෙනවා. වයසට යනවා කියන එක සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ බ්‍රහ්මණාවා බ්‍රහ්මයන්ගේ අවශ්‍ය දැන් අපි ගත්තොත් අරූපාවචර බ්‍රහ්මයෝ ඉන්නවා. ඒ බ්‍රහ්මයන්ගේ එහෙම ප්‍රකට වෙන්නේ නැහැ වයසට යනවා කියන එක. හැබැයි කාල ගෙවිල යනවා. මං කිව්වේ කල්ප 20000ක් අවශ්‍ය තියනවා කියලා. කල්ප 20000ටම ආයි නිකන් අර වයසට යනවා කියන එක ප්‍රකටව පේන්නේ නැහැ. හැබැයි ඒ කල්ප 20000 ගෙවිලා චුත්ත වෙන දවසකට ලං වෙනවා. ඒ නිසා වයසට යනවා කියන එකක් ඕලාරික ප්‍රකට නැති වුණාට එහෙම එකක් තියෙනවා. මාරේනවා. මරුන්ටත් එච්චරම තමයි. ඒගොල්ලන්ගේ අවශ්‍ය කොච්චර යාලා විප්‍රකාර විදිහට ජීවත් වුණත් එයාලට එතනින් චුත වෙන දවසක් යනවා. ඒ කියන්නේ මාරයා කියන්නේ මාර තනතුරු කියලා කියන්නේ මාර පිරිස කියන්නේ ඒව එක්තරා උප්පත්තීන්. දැන් අපේ වසවත් මරු උපදින්න කලින් කාලි කියලා ඥාති මාර කෙනෙක් ඉන්නවා කාන්තාව. එයාගේ ඥාතිත්වයේ දරන කෙනෙක් වෙලා හිටියා. මාර තනතුරේ හිටියා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මිට කල්ප ගණනාවකට පෙර. කියන්නේ ඒක තනතුරක්. එයාලත් වයසට යනවා. ඊට පස්සේ ලෝකේ යම් තාක් පිරිස සිටිනවද ඒ කට්ටිය ඉපදුනා නම් ඒ කියන්නේ එයාලා යම් තැනක උපතක් කරා ආවනම් ඒ කෙනාට වයසට යනවා කියන එක වළක්වන්න බෑ. ඒකට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. දෙවෙනි කාරණේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා ව්‍යාධි ධම්මං මා ව්‍යාදීති. ලෙඩ වෙනදී ලෙඩ වෙන්න එපා කියලා නතර කරගන්න බෑ. සමහර වෙලාවට අපි දකිනවා නොයෙකුත් පිළිකාදිය හැදිලා කටකුණු වෙලා ඇඟෙන් පණුවක් කරනවා මිනිස්සු දකිනවා. නොයෙකුත් ආකාරයේ අසාධ්‍ය රෝග හැදිලා අනේක දුක්ගැහැට විඳින මිනිස්සු දකිනවා. සතහසෙව්පාව දකිනවා. දැක්කහම අපිට හිතෙනවා අනේ මට නම් මෙහෙම ලෙඩක් හැදෙන්න එපා කියලා. එපා කියලා අපි හිතුවට අපි නොදන්නා අතීත සංසාරේ එවැනි ලෙඩකින් දුක් විඳින්න කර්ම සකස් වෙලා තියෙනවා නම් ඒ ලෙඩෙන් ගැලවෙන්න අපිට හැකියාවක් නැහැ. සමහර වෛද්‍යවරු ඉන්නවා අසාධ්‍ය ලෙඩ රෝග හැදිලා මරණයටපත් වෙච්ච. මහා කෝටිපතියෝ ඉන්නවා අසාධ්‍ය ලෙඩ රෝග හැදිලා මරණයටපත් වෙච්ච. කොයිතරම් ලෝකෙ දින්නත් කොයිතරම් අපි ලෙඩ රෝග වලින් පරිස්සම් වෙන්න හැදුවත් කොයිතරම් අපි ඒකට උත්සාහ වීරිය කළත් ලෙඩ වෙන කෙනා ලෙඩ වෙන කාරණේ යෙදුනට පස්සේ ඒ ලෙඩ රෝගයෙන් අපි යට කරලා දානවා. එයා අපිව පරාජයටපත් කරලා දානවා. සමහර වෙලාවට කෙනෙක් ඉන්න පුළුවන් අද වෙනකම් පැනඩෝල් පෙත්තක්වත් බීලා නැහැ කියන කෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි එයාට කියන්න බෑ හිත මට පිළිකාවක් හැදෙන්නේ නැහැ කියලා. කෙනෙක් කියන්න පුළුවන් මගේ ජීවිත රටාව මම මෙච්චර මෙහෙම ව්‍යායාම කරනවා. මං නිතර ගිහිල්ලා මගේ ශාරීරික සෞඛ්‍ය පරීක්ෂා කරලා බලනවා. මං කෑම ගනිද්දිත් හරි පරිස්සමින් කෑම ගන්නේ. ඒ නිසා මට නම් ලෙඩක් හැදෙන්නේ නැහැ කියලා. එයා කොයිතරම් හොඳට ජීවිතාව ගෙනිච්චත් කොයිතරම් ලෙඩ රෝග වලින් පරිස්සම් වෙන්න හැදුවත් ඒ ලෙඩ රෝග වලින් පරිස්සම් වෙන්න ගත්ත උත්සාහය නිසා ලෙඩ හැදෙන්න තියෙන ඉඩකඩ යම් ප්‍රමාණයකින් අඩු වෙනවා වෙන්න පුළුවන්. හැබැයි ලෙඩේ රෝගේ කියන එක කොයි වෙලාවෙ කොතෙන්ද අපිව අයිති කරගනීද දන්නේ නැහැ. ලෙඩේ ඉස්සරහා අපිට පරාජය පිළිගන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට වෙන කෙනෙක් ලෙඩ වෙලා ඉඳිද්දී අපි දන්නේ මිට අවුරුදු ගානකට කලින්ක සිද්ධියක් තිබුණා. අම්මා ලෙඩ වෙලා ඉන්නේ. අම්මා ලෙඩ වෙලා ඉඳිද්දී දූ ගිහිල්ලා ඩෙන්ගු හැදිලා දූ අම්මට උපස්ථාන කර කර ඉන්නවා. උපස්ථාන කර කර ඉන්නකොට දැන් දූගේ එච්චර ලෙඩක් ප්‍රකටව පේන්නේ නැහැ. එක පාටම දූට අමාරු වුණා. මරුණට පස්සේ තමයි පරීක්ෂා කරලා බැලුවාම දූටත් ඩෙන්ගු හැදිලා. අම්මට උපස්ථාන කරන නිසා අර චුට්ටි චුට්ට දෙනිච්ච අපහසු ගණන් ගත්තේ නැහැ. කොහොමවත් මහන්සිලානේ ඉන්නේ. ඒක හින්දා කියලා හිතුණා. දූ මරණයටපත් වුණා. අපි දන්නේත් නැතුව ලෙඩ රෝග අපිට හැදෙනවා. අපි හිතන්නේත් නැතුව අපි ලෙඩ රෝග අපිට හැදෙනවා. ඒ ලෙඩ රෝග හැදෙන්නේ නැතුව ජීවත් වෙනවා කියන එක අද වෙනකන් ලෙඩ රෝග හැදෙන්නේ නැතුව ජීවත් වෙච්ච කෙනාටවත් කියන්න බෑ. හෙට වෙනකන් මට ජීවත් වෙන්න පුළුවන් කියලා ලෙඩ රෝග හැදෙන්නේ නැතුව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණ ධම්මම්මා මීති. මරණයට පත් වෙන ස්වභාවයෙන් යුක්තව ඉන්න මට නොමරී ඉන්නවා කියන එක ලබන්න බෑ. මට විතරක් නෙවෙයි ලෝකයේ අනිත් අයට. මෙතන මේ මා කියන කෙනකේ මේ බෑ කියන එක තමයි අර්ථය. එතකොට හැමෝටම මරණයට අයිති ධර්මතාවයෙන් යුක්ත දේ මරණයටපත් නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කළා. ඒක ලබන්න පුළුවන්කම නෑ. අපි මේ ලෝකෙට ඉපදුනේ හිස්සතෙන්. හිස්සතෙන් ඉපදුනා කියලා කිව්වට අපි ඉපදුනේ මිටමලවාගෙන. මිටමලවාගෙන ඉපදුනාට අත් දෙක දිගහැරලා බැලුවහම අත් දෙක ඇතුලේ පේන්ට මොකුත් තිබෙන්නේ නැහැ. පේන්ට මොකුත් තිබුණ නැති වුණාට දෙයක් තිබුණා. ඒ තමයි මේ උඹේ වයසට යෑමේ ආරම්භය කියන පණිවිඩය. මේ උඹේ මරණයට පත් වෙනවා කියන පණිවිඩය. ඒ විදිහට කියන්ටත් කලින් ඉඳලමයි මරණේ ලියවිල්ල වයසට යාමේ ලියවිල්ල අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. යම් දවසක උප්පැන්න සහතිකයක් ලිව්වද ඒක සහතික කරනවා. යම් දවසක ඔබට මරණ සහතිකයකුත් ලැබෙනවා. ඒ සහතිකයේ තමයි ඒ උප්පැන්න සහතිකයෙන් කියවෙන කාරණේ තමයි ඔබට කවදා හරි මරණ සහතිකයක් ලැබෙනවා. හැබැයි ඒක ලැබෙන දවස කියන්න බෑ. සහතිකේ නැතුවත් සමහර කට්ටිය යනවා. මව කුසේදිම මැරිලා යනවා. සහතික නැහැ. නමක් ගමක් හඳුන්වා දෙන්න වචනයක් නැහැ. මව කුසෙන් එළියට ආපු ගමන් මැරිලා යනවා. වලක්වන්න බෑ. යන්තම් එවිදින වයසට ආවට පස්සේ මැරිලා යනවා. වලක්වන්න බෑ. හොඳට ඇවිදලා පැනලා ඉන්නකොට මෙන්න එකපාරටම ගම් වතුරක් හරි ඇවිල්ලා ගහගෙන යනවා. වලක්වන්න බෑ. තරුණ වයසේදී වයසට ගිහිල්ලා මරණයට පත් වෙලා කවදා හරි මරණය කියන කර්ම කර ගන්නවා. ගහක ගෙඩි වැටෙනවා, හොඳටම ඉඳිලා කුණු වෙලත් වැටෙනවා. කුණු වෙන්න කලින් ඉඳිලා තියෙද්දිත් වැටෙනවා. අමු ගෙඩිත් වැටෙනවා. පුංචි ගැටත් වැටෙනවා. ගැටයක් කියලත් කියන තරම්වත් බැරි තරම් චූටි කාලෙත් වැටෙනවා. ගෙඩියක් නොවිච්ච මලුත් වැටෙනවා. මල් හැදෙන්න තියෙන නටු පිටිනුත් වැටෙනවා මල් හැදෙන්නත් කලින්. ඒ මරණයට පත් වෙනවා කියන කාරණය කොයිතරම් ප්‍රාර්ථනා කළත්, කොයිතරම් උත්සාහ කළත්, කොයිතරම් වීරිය කළත් ඔය කරුණෙන් ඔබටවත් මටවත් අපේ ඥාති හිත මිතුරන්ටවත් මේ ලෝකේ යම් කෙනෙක් ඉපදුනාද, ඉපදෙන මැරෙන මේ සසරට එකතු වුණාද, ඒ කෙනාට ඒක වළක්වන්න බෑ. මේ හුස්ම පොද පිට වෙන්නේ කොතනදද, කොයි වෙලාවකද කියලා අපිට සැලසුම් හදන්න බෑ. අපි නොයෙක දීර්ඝ සැලසුම් හදනවා. ඉගෙන ගන්න කාලේ අපි මෙහෙම ඉගෙන ගන්නවා කියලා සැලසුම් හදනවා. රැකී ආරක්ෂා කරන කාලේ මෙහෙම කටයුතු කරනවා කියලා සැලසුම් හදනවා. පෞල් ජීවිත ගත කරද්දී අපි මෙහෙම ගෙවල් ජීවිත දොරවල් හදා ගන්නවා, දරුමුණු පුරව හදා ගන්නවා කියලා සැලසුම් කරනවා. අපේ ජීවිතේවත් අනිත් අයගේ ජීවිතේවත් කොතන කොයි විදිහට කෙලවර වෙනවාද කියලා අපි දන්නේ නැහැ. සැලසුම් ගොන්න එහෙම්ම සිහිනයක් බොඳ වෙලා යනවා වගේ බොඳ වෙලා යන්නේ. ඇස් දෙකට කඳුළු එකතු කරමින් පපුවේ අද්ගගහ අඬන්ට කරුණ එකතු කරමින් අපිත් මැරෙනවා, අනිත් අයත් මැරලා යනවා. ඔය ලෝක දහමින් අපිට ගැලවෙන්න පුළුවන්කම නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කය ධම්මම්මා කීයති. ගෙවිලා ෂේ වෙලා යන දේවල්, ගෙවිලා යන එකෙන් අපිට ගැලවෙන්න බෑ. අපි ආසාවෙන් ගෙවල් දොරවල් යාන වාහන ආදිය හදාගත්තා. ජීවිත කාලෙම නිදි මරන්නේ නැතුව නිදි මරාගෙන රැකී ආරක්ෂා කරලා ඒ ඇවිල්ලත් ගෙවල් දොරවල් වල නොයෙකුත් අර්බුද මැද්දේ, නොයෙකුත් වංචාකාරයන්ගේ ආදී නොයෙකුත් ප්‍රශ්න මැද්දේ අමාරුවෙන් ගිය දොර ඉඩකඩම් හදාගත්තා. ඇඳම් පුළඳුම් යාන වාහන හදාගත්තා. අනේ ඒ ගේ දිරල යනවා, ඒ වාහනේ දිරල යනවා, අපේ ඥාති හිත මිතුරු දිරල යනවා, අපි අස්ති පංජරේ දිරල යනවා, ඇස් දෙකත් දිරල යනවා, ඇස් පේන්නේ නැතු යනවා, හැමදේම දිරල යනවා. ජීවිතේට කියලා එකතු කරගත්තා කියලා යම් දෙයක් තියෙනවද, ඒ ඔක්කොම දිරලා විනාශ වෙලා යනවා. අන්තිමට වයසට ගිහිල්ලා හැරිලා බැලද්දි ගොඩ දෙනෙක්ගේ ජීවිතය ආපස්සට හැරලා බැලුවම පේන්න තියෙන්නේ වයසට යාමෙන් Tamanට අහිමි වෙච්ච දේවල්, ලෙඩවීමෙන් Tamanට අහිමි වෙච්ච දේවල්, මරණයටපත් වෙලා Tamanගේ ජීවිතෙන් ඈත් වෙච්ච දේවල් දිරලා කැඩිලා බිඳිලා විනාශ වෙලා ගිය දේවල්. අමාරුවෙන් ණයතුරුස් වෙලා ගත්ත යාන වාහනේ දිරලා ගිහිල්ලා ඒක පාවිච්චිට ගන්න බෑ. වහලේ වේයෝ කාලා දිරලා ගිහිල්ලා කොයි වෙලාවෙ කඩන් වැටෙයිද දන්නේ නැහැ. ලස්සනට තීන් තාලේප කරලා තියාගත්ත ගෙදර දොර දැන් ඒව කරගන්න හයියක් නැහැ. සල්ලි මිල මුදල් තිබුණත් ඒවා කියවල කරෝගන්න අමාරුයි. දිරල යනවා. දිරල යන දේවල් වලින්ම නම් අපි සතුට හොයන්නේ. ඒව දිරල යනවා කියන යථාර්ථයට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ එයාට ඒ කාරණෙන් ඉදෙන්න බෑ. අපි ගෙවල් දොරවල් හොඳට නඩත්තු කරගන්න උත්සාහ කරනවා, නිතර තීන්ත ආලේප කරනවා, ඒ ලී බඩු ආදී දේවල් හොඳට පරිස්සම් කරගන්න හදනවා, යාන වාහන නරත්තු කරගන්න හදනවා. හැබැයි කවද වෙනකම් පුළුවන් වෙයිද කියලා කියන්න දන්නේ නැහැ. අස්ති පංජරයක් දිරලා යන ලෝකේ, මේ අසකනනාසයේ දිවකය මනසත් දිරලා යන ලෝකේ, මනස දිරලා ගියාට පස්සේ මිලෝදයක් මතක නැහැ. තමන්ගේ දුව පුතා ඇවිල්ලා ළඟට කතා කළත් අඳුර ගන්න බෑ. මනස දිරලා ගිහිල්ලා මනසට අඳුර ගන්න බෑ. කන දිරලා ගිහිල්ලා කියන දේ ඇහෙන්නේ, කතා කරන කට දිරලා ගිහිල්ලා ගොත ගෙහිනවා, කතා කරගන්න බෑ. හැමදේම දිරනවා. සජීවී අජීවී සියලු දේ දිරනවා. හේතුඵල දහම නිසා හටගත් යම් දෙයක් ඇසුරු කරගෙන නම් අපි සතුට හොයන්නේ, ඒ හේතුඵල දහමට අදාළ දේ ස්වභාවය තමයි දිරල යනවා. ඒ දිරල යන දේ දිරන නොඒවා කියලා කවදාවත් ලබන්න බෑ. ඊට පස්සේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා, නස්සන ධම්මං මාන් නස්සී. මේ නැසිලා යන දේවල් නැසෙන්ට නම් එපා. දැන් අපිට මේ ස්ථානේ මේ ධර්ම දේශනාව කරන්න අපිට සිද්ධ වුණේ නේ. අපේ ශ්‍රාද්ධ මාධ්‍ය ජාලේ බාහිර සද්ද කිසි දෙයක් ඇහෙන්නේ නැතුව සෝසේ ධර්ම දේශනා කරන්න පුළුවන්. ඒ චිත්‍රාගාර තියෙද්දි, ස්ටුඩියෝ තියෙද්දි අපි ඒවයි තමයි ධර්ම දේශනා පටිගත කළේ. මෙතන ධර්ම දේශනා කිරීමෙත් යම් සුන්දරත්වයක් තිබෙන බව හැබැයි, නමුත් ඒ ස්ථානේ නැතුව වෙනත් ස්ථානවල අපිට ධර්ම දේශනා සිද්ධ කරන්නට සිද්ධ වුණේ ඒ චිත්‍රාගාර කියන දේවල් පවා, ඒ පටිගත කිරීම වලට පාවිච්චි කරන යම් යම් දේවල් පවා නැසිලා යන ධර්මතාවයටයි ති. අපි උත්සාහ කරාට, අපි වීරිය කරාට, අපි සැලසුම් කරාට, නේකත් උපක්‍රම කරලා ඒක වළක්වා ගන්නට හැදුවර නැසිලා යනවා. ඊටත් වඩා බරපතල විපත් වලට මිනිස්සුපත් වුණා. ගෙවල් දොරවල් ඇඳන් ඉන්න ඇඳුම විතරක් ඉතුරු වෙලා ඒකත් එරිලා ගිහිල්ලා ඇඳුම් පැළඳුම් පවා ගම් වතුරට ගහගෙන ගියා. අඳින්න පළඳින්න ඇඳුමක් නැහැ. ලස්සනට ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ ජීවිත, මිනිසුන්ට අත නොපා ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ ජීවිත අසරණ කරලා දැම්මා. කොන්ද කෙලින් තියාගෙන පාර ගිය මිනිසුන්ට ඒ පාරේ ලස්සනට අය වගේ ඇවිදගෙන යන්න තියෙන පරිසරය නැති කරලා දැම්මා. මීටත් වඩා භයානක විදිහට සුනාමි අරමුණු වලින් තමන්ගේ ශරීරේ කොයි වගේ එකක්ද කියලා අඳුර ගන්න බැරි වෙන්න විනාශ කරලා දැම්මා. සමහර කෙනෙක්ගේ ජීවිත නැති කරලා දැම්මේ අදටත් ජීවත් වෙනවද නැද්ද කියලා හරියට තොරතුරක් හොයාගන්නත් නැති විදිහට. එයාලගේ අම්මලා තාත්තලා ආදටත් දන්නේ නැහැ මගේ පුතා දුව, මගේ ස්වාමියා බිරිඳ දරුවෝ ජීවත් වෙනවද නැද්ද කියලා. නසිලා යන ධර්මතාවයට ඇයිතිද නසලා දානවා. ලස්සන්ට හදාගත්ත ගෙදර, ඉඩකඩම්, යාන වාහන, තමන්ගේ ජීවිතේ වගේ ආරක්ෂා කරපු දේවල්, ඇහැක් වගේ රැකගත්ත දේවල් මෙයා නැතුව, මේ දේ නැතුව මට නම් ඇති ජීවිතේ පළක් නැහැ කියපු දේවල් ස්වභාවික විපත් වලින්, දන්නේම නැති ලෙඩ රෝග වලින්, හදිසි අනතුරු වලින්, අපි දන්නේ නැති, අපි හිතන්නේවත් නැති දේවල් වලින් නැසලා දානවා. මට මතකයි ඔය සුනාමි අනතුර එනකොට සුනාමි කියලා වචනයක් අපි දන්නේ නැහැ. එහෙම දෙයක් අපි හිතලවත් නැහැ. මුහුදක් ගොඩ ළඟනවා කියලා එකක් අහලා තිබුණේ අර අතීතයේ අර කැලණි ගඟේ ගැලුවා කියලා විතරයි. ඊ දන්නේවත් නැති දේවල් ඇවිල්ලා, හිතලවත් නැති දේවල් ඇවිල්ලා ජීවිත නසලා දැම්මා. අපිත් එක්ක එකට කතා කර හිටපු, අපිත් එක්ක එකට කකා බිබී හිටපු, අපිත් එකට විනෝද වී හිටපු අයගේ ජීවිත අරන් ගියා. පණ වගේ ආරක්ෂා කර දේවල් විනාශ කළ දැම්මා. නසන ධර්මයට අයිති දේ, නැසිලා යන ධර්මතාවයට අයිති දේ නැසිලා යනවා කියන එක අපිට කවදාවත් නතර කරන්න බෑ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා, හැබැයි ඕක නතර කරගන්න විදිහක් නැති වුණාට ඔය කාරණා ඉස්සරහා අශෘතවා පෘථග්ජනයා, අශෘතවත් පෘථග්ජනයා හැසිරෙන විදිහයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා හැසිරෙන විදිහයි අතර බරපතල වෙනස්කම් දෙකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අශෘතවත් පෘථග්ජනයා මෙහෙම කල්පනා කරන්නේ නැහැ කියනවා. ඒ කොහොමද? නකෝ මය්‍යමේව වේ කස්ස ජරා ධම්මං ජීරිති. මේ හුදෙක් විතර මම ජරාවටපත් වෙනවා නෙවෙයිනේ. එහෙම නැත්නම් මං විතරක් ලෙඩ වෙනවා නෙවෙයිනේ. මං විතරක් මරණයටපත් වෙනවා නෙවෙයිනේ. මට අයිති දේවල් විතරක්, මගේ හිත මිතුරන් විතරක් වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා නෙවෙයිනේ. මට අයිති දේවල්, මම කැමති දේවල්, මගේ කියලා හිතාගෙන තියෙන දේවල් විතරක් ගිවිලා යනවා නෙවෙයිනේ, නැසිලා යනවා නෙවෙයිනේ. අතකෝ යාවතා සත්තානං ආගතේ. යම් තාක් දේවල් තියෙනවද මෙලවට පැමිණි ගතිචුවති, පැවැත්මක් තියෙන, මෙලවෙන් චුත වෙලා යන, උපතක් තියෙන, ඒ කියන්නේ මේ ලෝකේ යම් තාක් දේවල් තියෙනවනේ. සබ්බේසං සත්තානං ජරා ධම්මං ජිරීති. මේ ලෝකෙ තියෙන යම් තාක් ජරා ධර්ම තියනවාද, වයසට යන දේවල් තියනවාද, ඒ සියලු දේ වයසට යනවා. ලෙඩ වෙන යම් තාක් දේවල් තියනවාද, මට අයිති දේවල්, මං කැමති දේවල්, මං අකමැති දේවල්, මං දන්නේවත් නැති දේවල්, ලංකාවේ දේවල්, ඇමරිකාවේ දේවල්, දිව්‍ය ලෝකේ දේවල්, බ්‍රහ්ම ලෝකේ දේවල්, මේ හැම දෙෙම වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා, ගෙවිලා යනවා, නැසිලා යනවා. ওই ධර්මතාවෙන් ওই හැම දෙෙම අයිති. අහංචකේ අහංචේවකෝ පන ජරා ධම්මේ ජින්නේ සෝචය. මං ඒ විදිහට වයසට යනකොට, එහෙම නැත්නම් ලෙඩ වෙනකොට, මරණයටපත් වෙනකොට, එහෙමත් නැත්නම් මට අයිති දේවල්, මම හිතමිතුරු දේවල්, ජරාවට, ලෙඩ වෙනවීමට, මරණයටපත් වීමටපත් වෙනකොට, මම මට අයිති දේවල්, මම කැමති දේවල්, මම ඇසුරු කරන දේවල් ගෙවිලා යනකොට, නැසිලා යනකොට, සෝචයයන් මම සෝක කරනවා නම්, කිලමෙයයන් විහෙසටපත් වෙනවා නම්, ඒ ගැන හිත හිතා විහෙසටපත් වෙනවා නම්, අපි කියමු අපිට ලොකු විපතක් වුණා, දරුවෙක් මරණයටපත් වුණා, හිතා ගන්න බැරි ලෙඩක් එතන, අන්නේ මට මේ ලෙඩේ හැදුනා කිය කී කෙන හිත හිතා ඉන්නකොට විහෙසයිනේ නේ, ඉඳගෙන ඉන්නේ, ඇඳේ ඉන්නේ, කල්පනා කරන්නේ තමන්ගේ මළගේ ඥාතියා ගැන, කල්පනා කරන්නේ තමන් වයසට ගිය ගැන, නැත්නම් තමන්ගේ වයසට ගිය ඥාතියා ගැන, කල්පනා කරන්නේ දැන් වයසට ගිහිලා මොන දුකක්ද කියලා. ඒක තමයි කල්පනා කරන්නේ පෘථග්ජනය. හැබැයි ආර්ය ශ්‍රාවකයා නෙවෙයි, ශ්‍රතවත් ශ්‍රාවකයා නෙවෙයි, සම්බුද්ධ ශ්‍රාවකයා නෙවෙයි. නැසිලා ගිය දේවල්, අනේ එක්ක හොරකම් කළා කවුරු හරි, එක්ක නැත්තම් කාගේ හරි අතින් වැටිලා කැඩිලා ගිහිල්ලා, බෙදිලා ගිහිල්ලා, ස්වභාවික ඉපතකින් හරි නැසිලා ගිහිල්ලා, නැත්තම් ගෙවිලා ගිහිල්ලා, මම මෙච්චර කාලයක් මේක පරිස්සම් කර කර හිටපේක, මේක විනාශ වෙලා නේ. අහවල් කෙනාට මේක පාවිච්චි කරන්න දුන්නේ නැත්තම් මේක තව කාලයක් පාවිච්චි කරගන්න තිබුණා නේ කියලා හොන්නෝ කල්පනා කර කර මොකොත් නොකර ඇඳට වෙලා කල්පනා කරන්නේ නේ. නැත්තම් පුටුවකටලා, හොඳ හාන්සි පුටුවකටලා කල්පනා කරන්නේ. ඒ කාමරෙත් හොඳ වායු සමනයක් තියෙන, හොඳ පහසුවක් තියෙනවා, හැබැයි වෙහෙසයි. මහා බරපතල වැඩක් කළාට වඩා වෙහෙසයි නේ. නිකන් මහා කුබුරක් කෙටුවා වගේ වෙහෙසයි, ඊට වඩා වෙහෙසයි. කුබුර කොටලා සතුටින් ඉන්න පුළුවන්, අරකට නිින්ද යන්නෙත් නැහැ. එයා එහෙම වෙහෙසෙන් ඉන්නවා, වෙහෙසයි. ඊට පස්සේ පරිදේවේය, එයා හඬා වැළපෙනවා. කවුරු හරි ගෙදෙට්ට ආවත් අනේ බලන්නකෝ අපිට වෙච්ච දේ කියා හඬා වැටෙනවා. වින්දූරයක් දැක්කත් ඒක දෙක දෙක අයියෝ මෙහෙම හිටපු කෙනානේ කියලා හඬා වැළපෙනවා. උරත් තාලෙන් කන්දෙයියා පපුවේ අද්දගා හඬනවා. මට ඇයි මෙහෙම උනේ කියලා දෝංකාර දෙදේ හඬනවා. සම්මෝහං ආපජ්ජය මුලාවටපත් වෙනවා. මෝහය වැඩි යාගේ මුලාවටපත් වෙනවා. එහෙම වෙනවා කියනවා පෘථග්ජනයට. එහෙම වුණාම මට බත්තම්පි මේ නච්ඡාදෙය මට කන්ටත් බැරි වෙනවා. නේ? වෙන කෙනෙක් මැරුණේ, වෙන කෙනෙක් ලෙඩ වුණේ, වෙන කෙනෙක් මැරුණේ. දැන් එයාගේ කටින් නෙමෙයි අපි කන්නේ. එයාගේ බඩට නෙමෙයි කැමට කියන්නේ. අපිට කන්න බෑ. ප්‍රශ්නයක් නෙමෙයිද? ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ ඇති වෙනවා කියනවා පෘථග්ජනයට. ඒ ප්‍රශ්නේ ඇති වෙනවා කියලා කල්පනා කරන්නේ පෘථග්ජනයා. කායේපි දුබ්බණියං ඔක්කමෙය. කය විරූපී වෙනවා. ඒ කය විරූපී වෙනවා කියලා එයා කල්පනා කරන්නේ. කෙස්ටු වෙලා නිකන් අවලස්සන වෙලා වෙනදා මේකප් දදා එම කර කර ලස්සන්ට ඉන්න හදපු කෙනා. දැන් මේකප් ටික පැත්තකින් තියමු. නිකන් මිනිස්සෙක් වගේ පිළිහෙලකට ඉන්න එපානේ. දත කට මැදගෙන මුණකට හොදගෙන පිළිවෙල. එහෙමවත් තින්නේ නෑ. ශරීරයත් කෙට්ටු වෙලා අවලස්සන වෙලා යනවා. කම්මන්තා අපි නප්පවත්තේයම්. ගෙදර දොරේ වැඩ කටයුතු, රැකී ආරක්ෂා කටයුතු, දරු මුරුමුරන්ගේ කටයුතු ඒවත් විනාශ කර ගන්නවා. ගෙදර දොරේ අනිත් කටියට සීදී විනාශා ගන්න වෙන අර ප්‍රශ්නේ නිසා. එයි එක්කෙනයි මැරුණේ. අනිත් කික්නත් අනිත් කට්ටියත් මුකුත් කරන්නේ නැහැ. දැන් ගෙදර කඩා වැටෙනවා. ගෙදර අනිත් ටිකවත් රැක ගන්න එපා. එක්කෙනෙක් විනාශ වුණා. එක දෙයක් නැති වෙලා ගියා. අනිත් ටිකවත් රැක ගන්න ඕනේ කියන ආකල්පේ නැහැ පෘථග්ජනයට. එහෙම වෙනවා කියලාවත් ආකල්පයක් නෑ. එයා විනාශ වෙලා යනවා. එයාගේ මෙහෙම ගියොත් මගේ මිතුරෝයි දුක් වෙන්නේ. මගේ හිතමිතුරු කට්ටියයි දුකටපත් වෙන්නේ. මගේ ඥාති හිතමිතුරන් දුකටපත් වෙනවා. හතුරු ඉන්නවා නම් හතුරු නම් සතුටු වෙයි කියලා කල්පනා කරන්නේ නෑ. ඒකෙනින්ම කියනවා බුදුරජාණන් වහන්සේ ඒ කෙනාට දෙවෙනි හුලකුත් මානසික හුලකුත් එනවා. ශෝකය කරන්න කාරණයක් යදුනා. නමුත් අර මේ විදිහට නුවණින් කල්පනා නොකිරීම නිසා ශෝකයෙන් නැමැති දෙවෙනි හුලකිනුත් එනගෙන එයා අර්බුද ගොඩකට මැද වෙනවා. ප්‍රශ්න එකයි පටන් ගත්තේ. එක ප්‍රශ්නේ හටගත්තේ. ඒක ප්‍රශ්න ගංගාවක් බවට පරිවර්තනය කරගන්නවා. හැබැයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මේ විදිහට වුණොත් මට කන්න බැරි වෙලා, රැකී ආරක්ෂා කටයුතු, ගෙවල් දොරවල් වල කටයුතු කරගන්න බැරි වෙලා, ශරීරයත් විරූපී වෙලා ඔක්කොම විනාශ වෙලා යනවා. ඒකෙන් සතුටු වෙන්නේ මගේ හිතමිතුරු අය නෙවෙයි, මාත් එක්ක එකට වාසය කරන අය නෙවෙයි, මගේ හතුරු නම් සතුටු වෙයි. ඒ නිසා මම නම් ශෝක කරන්නේ නැහැ. මම නම් ශෝකයේ හිතට එනවා. හැබැයි ශෝකයේ මඩිනවා ධර්මානුකූලව කල්පනා කළා. හඩා වැළපෙන්න කරුණ යෙදෙනවා. හඩා නොවැළපී ඉන්න උත්සාහ කරනවා. ඒ අතරේ බණපද අහලා ධර්මයෙන් හිත සනසා ගන්න උත්සාහ කරනවා. අන්න ඒ යහපත උදා කර ගැනීම පිණිස ඒකාන්තයෙන්ම මේ දහම් අනුශාසනාව මේ පින්වන්ත සියලු දෙනාට ඒකාන්තයෙන්ම හේතුපකාර විත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව අද දවසේදී ස්වාක්ඛාත සදහම් දේශනාව සඳහා ප්‍රතිපදායකත්වයේ එකතු කළේ මීට වසරකට පෙර මිය පරලොව ගිය ජේ.එම්. සවිරු සස්මින් විජේසිංහ පුතුණුවන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස සැවැන්දෙන මහරච්චිමුල්ල අලහුව පදිංචි පින්වත් ජේ.එම්. විජේසිංහ මහතා සහ පී.ටී.ඩී. ලක්මාලී මහත්මිය විසින් ඉතින් අද දවසේදී රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් මේ පින්වත් සියලු දෙනාගේම ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුන්ට, සක්දේවදුන්, සතරවරන් දෙවිවරුන්, සෙන්පති දෙවිවරුන් ඇතුළු සියලු දෙවිවරුන්ට, සියලු බ්‍රහ්ම රාජයන්ට අනුමෝදන් ඉත්වා. සියලු දෙවියන් බබුන් සැපයෙන් සැපයට පත්වෙත්වා. देववनगे दार में करक वर्ण में पिन्ना तो सिलु दिना वित्त सल सेवा सिलु देवियंट सिलु ब्रह्म राज्यंट උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස ඒකාන්තයෙන්ම මේ සිළු පුණ්‍ය ධර්මයන් ඒකාන්තයෙන්ම හේතුපකාර විත්වා සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් මීට වසරකට පෙර මිය පරලොව ගිය ජේ.එම්. සවිරු සස්මින් විජේසිංහ පුතුණුවන් ඇතුළු මේ පින්වත් සිළු දෙනා නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලුම මළගේ ඥාති හිතයිෂින්ට අනුමෝදන් එත්වා. ඒ සියලු දෙනාගේම පරලෝ ජීවිත සැපවත් වෙත්වා සුවපත් වෙත්වා සුගති රැකවරණ සැලසේවා සංසාර දුකින් අත් මිදීම පිණිස ඒකාන්තෙම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මහමෙනා වාසී රටලෝක වාසී සිල් ගුණ දම ආරක්ෂා කරන පිළිවෙතේ දෙන සියලුම ස්වාමින් වහන්සේලාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස උතුම් ධර්ම අවබෝධයේ පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් ඒ ආදරණීය පුතුණුවන් වෙනුවෙන් දායකත්වයේ එකතු කරමින් ධර්ම දානමය පුණ්‍ය ධර්මයන් රැස් කර ගනිමින් පුණ්‍ය අනුමෝදනා සිදු කළ සැවැන්දෙන මහරච්චිවල අරහුව පදිංචි පින්වත් ජේ.එම්. විජේසිංහ මහතාට PTD ලක්මාලි මහත්මියට එවැගේම දෙමව්පියන්ට දූ දරුවන්ට ඥාතිහිත මිතුරු සියලුම දෙනාට මේ සිළු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ සිළු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කායික මානසික පීඩා දුරු වෙත්වා කායික සුවයෙන් මානසික සුවයෙන් සුවපත් භාවයට පත් වෙත්වා. මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඇතුළු ඉදිරි අනාගත කටයුතු දිනුවෙන් දිනුවට පත් වෙත්වා. සියලු යහපත සිත සැලසේවා. ශ්‍රද්ධා සීල හෘත ත්‍යාග ප්‍රඥා යන සීක ධර්මයන් දිනු කරමින් ගෞතම බුදු ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා සාදු සාදු සාදු. ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට ශ්‍රද්ධා ලක්‍රු කාර්යමණ්ඩලයන්හි සියලුම දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන් සියලුම දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු යහපත සිත සැලසේවා. උතුම් ධර්ම අවබෝධයේ පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. දැන් අපගේ පින්වත් ස්වාමින් වහන්සේට පරිස්කාර පූජා කරන මොහොත. නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය नमो बुद्धाय 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 नमो बुद्धाय. උතුම් සදහම් දේශනේ අපට පැහැදිලි කර දෙන්න යෙදුණු අපේ පින්වත් ස්වාමින් වහන්සේට අප පුණ්‍යානුමෝදනා කරනවා. පින්වත් ස්වාමින් වහන්සේ නිදුකින් උතුම් ධර්ම අවබෝධය ලබත්වා. සාදු සාදු සාදු. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා 071 232 88 87 අමතලා මේ වගේම උතුම් සදහම් දේශනාව වෙනුවෙන් දායකත්වයේ දරන්නට ඔබට පුළුවන්. නැවතත් ස්වාක්කාත සදහම් දේශනේ මුණ ගැහෙමු. තෙරුවන් සරණයි ඔබට.